නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුතස් වස්නාවන්ත පෙන්නුතුනේ. බුදුරජාණන් වහන්සේ විවරණය කළ ධරුම මාර්ගයි උන්වහන්සේ එක පිළි වලක් එකන්නේ අනුපූරුව ප්‍රතිපදාවක් දේශනාකොට වදාලා මේ අනුපූරුව දේශනාව කියල කියන්නේ පුද්ගලයකුගේ මනස සරලා අවස්ථාවේ සිට ගැඹුරු අවස්ථාව දක්වා රැගෙන යන ක්‍රමවේ ටයි. කියන්නේ කෙනෙක්කේ නුවන ප්‍රඥ්ඥාව එතරම් වැඩිල නැත්තං. ඒ කෙනට එක විට නිර්වාණය චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු දේශනා පැවැත්වීම සුදුසු නැහැ. ඒ සුදුසු නොවන බවදත්බුදු හාමුදුරුව ඒ අයට දේශනා කළ අනුපූරුව ක්‍රමයක් දගලයාගේ මනසට සරලව වැටහෙනදෙන් පටන් අරගෙන අන්න ඒ විදියට පියවරෙන් පියවර මනස දියුණු කරගෙනගගේ හිෙල්ලා නිර්වාණය නම්මු ගැඹුරු දහමට පුද්ගලයාගේ මනස යොමු කිරීමක් සිෙද්ද කලා. ඉති ඒ නිසාක හරිම ප්‍රායෝගික වූ දෙයක් හැටියටයි සඳහන් කළ හැකිවා. නි පින්වතුන බලන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනුපූරුව ප්‍රතිපදේ උන්වහන්සේ දේශනා කළා සීල සමාති ප්‍රඥා කියල පිළිවඩක් එන නිර්වාණය සාක්ෂාත් කරගණ්ඩ කැමති කෙන අ අනුපිළිවෙල ප්‍රතිපදාවේ ගමන ආරම්භ කළේතුයි. මේ අනුපිළිවෙල ප්‍රතිපදාව ගමන ආරම්භ කරන්නඩ වෙන්න සීලයි. එතට සීලයේ ගත්තොතිම සීලයක් සීල සමාධී ප්‍රඥාතුන ගත්තොත් එකකට එකක් අනුපුර්ුවයි. මොකද සීලය පුරන් නැතුව සමාධයට යන්ඩ බෑ. සමාධය සපුරන් නැතුව ප්‍රඥාවට යන්න බෑ එතකට පිළිවලක්තිය නම්. මෙන් එකක් ගත්තත් තේත් පිළිවෙලයි. සීලය ගත් තොත් එහෙම සීලය තුළ පටන්ගන්න පංච සීලයෙන්. ඊළඟට පොහොය අස්්ටංග සීලය. පොහොය නවාංග සීලය. ඊළඟට දස සීලය ආජී වස්්ට්‍රමක සීලය. ඊළඟට සාමනීරය වහන්සේ නම් සාමනේර දස සීලය. ඟට ප සම්පදාා භික්‍ෂුවක් භික්ෂණයක් න උපසම්පදස්සීලයේ දක්වා මේ ගමන යන පිළිවල බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පෙන්වතුමේ. දැ සමාධියගත්තොත් සමාධිය කියන්නේ සිතේ ඒඟකමණ චිත්තේ ඒකාගතාව. මේ ඒකාග්‍රතාව ගත්තොත් ඒකත් යනෝ පිළිවලට ප්‍රථමධ්‍යානදිතී අධ්‍යානතෘතිී අධ්‍යාන චතතුරුත අදධ්‍යාන කියල ප්‍රඥාව ගත්තත් එහෙමයි. එක පාරට වත් බව ගැන නෙමයි කතා කරන්නේ. පටන්ගන්නේ සෝවාන් මඟ පලනුවන. ඊළඟට සකදාගාමි මඟ පලනුවන. ඊළඟට අනාගාමි මඟ පලනුවන. ඊළඟට රමයි රහත් මඟපලනුවන ගැනක තකරන්න. එහෙනම් සීලත් සමාධී ප්‍රඥාතුන ගත්තත් එකකට එකක් අනුපූර්ුවයි මේවා එක එක වෙන ම ගත්තත් ඒවත් අනුපූර්ුවයි. සීලය ගත්තත් අනුපූරුවයි සමාදිය ගත්තත් අනුපූරුවයි ප්‍රඥාව ගත්තත් අනුපොරුවයි. ඉති මේක තමයි බුදු දහමේ තියෙන සුවිශේෂත්වය. දැන් සසුන උපමා කලානයේ මහාසාගරයට මහාසාගරයේ වෙරලාන්තයේ ඉඳලා ඈත දියඹට යඩ යන්ඩ තමයි මූද ගැඹරු වෙන්නේ. ඒ වගේ සාාසනය තු ලත් සරලාවස්ථාවේ ඉදලා ඈතට යන්න යන්ද තමයි ගැමරු වෙන්නේ. එම් ගැමරුම අවස්ථාවතමයි මෙතනි සාකච්චා කරන ප්‍රඥාව නැත්තන් නිර්වාණය නැත්තං යතාව බෝධය නැත්තං ඇත ඇති සැටියෙන් දැකීමේ නොවන කියලා අපි කියන්නේ එකටයි. පින්වතුන නම් මේ සීලය ගත්තොත්. දැන් සීලය කියල කියන්නේ. මූලික වශයෙන් අප යටුවාචාරීන් වහන්සේ ලත් විස්තර කරනවා. කයවචන දෙක සංවර කර ගැනීම තමයි සීලය කෙන්නේ කායවාචාණන් සමෝදාන සීලාම්. කයවචන දෙක සංවර කරගැනීම සීලය කියල විස්තර කලාාට ඒ මූලික පෙන්වාදීම. හැබැයි, මේකෙන් එහාට තව ගමන් කරනවා දැම්පන්නතුන සීලය අපි දන්න අර අනුපූර්ුවයි කිය ලි මතක් කළා දැන් භාරතී සිටපැමිණි බුද්ධ ගෝෂනම් හාමුදුරුවෝ ලංකාවේ ත්‍රිපිටකය අලලා අනර්ග කෘතියක් සම්පාධනය කළා ඒ කෘතිය තමයි විසුද්ධිමාර්ගය මේ විශුත්ති මාර්ගය නම් කෘතියේ සීල සමාධි ප්‍රඥාකින කොටස් තුනම ඇතුළත්. ඒක සීල කාණ්ඩය ගත්තොත් ඒ සිල් වර්ග ගොඩාක් මස්තර කරලා තියනවා එතකොට චූල සීල මජ්්‍යිම සීල මහාසීල අදී වශයෙන් ඊළඟට ගත්තොත් එඒම වාරිත්‍ර සීල චාරිත්‍ර සීල කියලා විස්තර කරන. අපි දන්නවා මේ පිවතුනි අවුරුදු සමය තුළ වැඩියෙන් කතා කරන වචන දෙකත් තමයි සිරිත් විරිත් කියන දෙක සිංහල බෞද්ධ අයාතරයේ වැඩියෙන් කතා වෙන ව දෙක් සිරිත් රිත්. එතකොට සිරිත් විරිත් කියලා අප කතා කරාට ඒකර අපේ පහසුව සඳහා අ වචනවල සුකනම්ය බව රැකගන්න එහෙම කතා කළාට මේක ඉස්සෙල්ල බුදු දහම හඳුන්වල තියෙන්නේ. විරි අයි. විරිත් සිරිත්කිවම ගැලපෙන් නති නි සාතමයි සිරිත් විරිත් කියලපක පාවිච්චි කරන්න. නමුත් තිස්සෙල්ල තියන විරිත කියන වැළකීම. එහෙනම් දහම තුළ කියන සීලයේ තියෙන. සිල්පද ගත්තොත් එ සිල්පදවලත් ඉස්සල්ල තියෙන්නේ වාරිිත්‍ර සීලය ඊළගට තමයි චාරිත්‍ර සීලය තියෙන් දැන් උදාරණයක් ගත්තොත් අපි පානාතිපාතා වේරමණින් ශික්ඛාපදන් සමාධයාමි කියන මේ ශික්ෂාපදය ගත්තොත් මේ ශික්ෂාපදී පළමුුවතියන්නේ වාරිත්‍රය විරිත්ත වෙන්වීම වැලකීම විරමනය අපි විධ නම්වලින් අඳුන්නවා වරදකින් වැලකීම. ඊළංගට දෙවැනි කොටසු තමයි චාරිත්‍රය චාරිත්‍රය කියල කියන්නේ ඉටු කළ යුතුදී අපි විසින් කළ යුතුදී අපි විසින් ගොඩනගාගත යුතුදී අපි විසින් පුරුදු පොහුණු කළ යුතුදේ. අපි විසින් ඇතුලත ගොඩ නගාගන්න කුසලතාවය කියන එක තමයි මෙතන සිරිත නැත්තං කළ යුත්ත කියල කියන්න. දෙ මූලික ර්ථකථනය ගත්තොත් පින්නතුනි සීලයට කය වචන දෙකේ සංවරකම්. ඕනම සිල්පදයක් ගත්තොත් වැලකීම නම් වූ ගුණයට අදාළව තියෙන්නේ එක්කෝ කායිකවරදකින් වැලකිලා එහමනැත්තං වාචසික වරදකින් වැලකිලා. ඔය දෙ එකක් බලන්න පා ප්‍රාණගාතයෙන් වැලකුණා කියන්නේ කායිකවරදකින් වැකිලා සොරකමෙන් අදත්තාදානයෙන් වැලකුණා කියල කියන්නේ කායිකවරදකින් වැලකුණා වැරදි කාමසේවනයෙන් වැලකුණා කියන්නේ කායික වරදකින් වැලකුණා මුසාාවෙන් ඇත්තම් බොරුවෙන් වැලකුණා කියන්නේ වාචසික වරදකින් වැලකුණා මත්වතුර මද්‍රව්ේ භාවිතයන්වත් සුරාවෙන් වැලකුණා කියන්නේ කායික වරදකින් වැලකුණා දැම් මේ විදිීයට ඕනම සිල්පදයක් ගත්තො න් සිල් වෙන්න පුටුවන් අටසිල් වෙන්න පුළුවන් දසසිල් වෙන්න පුුවන්. ඕනම සිල් පදේක තියෙන්නේ. එක්කෝ කායික වරදකින් වලක් වල එහම නැත්තං වාචසික වරදකින් වලක්වල.මක මේ තුළ පින්වතුන ඉස්සෙල්ල වැලකීමනී තියෙන්නේ. දැම් බලන්න දම්ම පදේගත්තොත්. දම්මපදය ඇතිනවා මුල්ම වර්ගයතමයි යමක වගග. සඳහන් වන්න. යමක කියල කියන්නේට දෙ යුගලය කියන එකයි. එතකොට ඒ වර්ගය තුළ නැත්තගේ වග්ගය තුළ ගාත තියෙන්නේ යුගල වශයෙන් දෙක දෙක තියෙන්නේ. එතුට ඉස්සෙල්ල කියල දෙන්නේකින් වරද කියල වරදිින් වලකන්න. ඊළඟට තමයි කළ යුත්ත තියෙන්නේ. ඒහම තමයි ගාථ යුගල කෙළ ගැහිලා තියෙන් උදාර්ණයක් වසි මනෝ පුබ්බංගමා දම් උබ කවුරුද දන්නවා මනෝ පුබ්බංගමා දම්මා මනෝ සෙට්ටහ මනෝමය. මනසාචයේ පදුට්ටේන අන්න බල පදුට්ටේන මනසා පදුුට්ටේන කියනෙ දූෂිත මනෝ උභාරයක් කියනෙ. අපිරිසිදු සිත කියන එකයි. ඉතුට අපිරිසිදු සිතින් භාසතිවා කරෝතිවා යමක් කිවොත් කලොත්. ඒකට අත්තෙන්නේ නරක ප්‍රතිවිපාක තතුවුණන් දුක්කමන් වේති නරක ප්‍රතිවිපාකත්වෙන්. තොකොට නරක ප්‍රතිවිපාක කිය කියනෙ එකට තනි වචනයක් පාවිච්චිකන්නවා ඒතමයි ආදීනව නරකක් අයහපතක් අකුසලයක් පවක් කළොත් ඒකට තියන්නේෙ ආදීනව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒක දෙවනිගාතාවෙන් පෙන්නෙනවා මනෝපපුබ්බං ගමා දම්මා මනෝසිට්ටා මනෝමයා මනසාචී පසන්නේන. පසන්නේන මනසා පසන්නේ න මනසා කියන්නේ. පිරිසිදු සිතින් යහපත් සිතින් කුචලකාමී සිතින්. භාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත්. ඒකට එන්න හොඳ ප්‍රතිවිපාක තතුෝනන් සුකමන්වේතිී සැප ප්‍රතිවිපාක එන්නේ. පන්නතුනී. න්නේ සැප ප්‍රතිවිපාක කියන එකඩ අපි තනිවචනයක් භාවිත කරන එකට ෙනන ආනිසංස කියලා. එහෙනම් නරකක් අයහපතක් අකුසලයක් කළොත් මොනෝද තියෙන්නේ ද ආදීනවගේ නරක ප්‍රතිවිපාක. හොඳ දෙයක් යහපත් දෙයක් කුසලකාමින්ලො දෙයක් කලොත් මොකද තියෙන්නේ ආනිංස ආනිසංස කියන්නේ හොඳ ප්‍රතිවිපාක. එහෙනම් පින්මතු දහම තුළ විස්තර වෙන්නේ ඉස්සෙල්ල නරකදේ. නරකදෙහි ආදීනව කියල දීල ඒ ඇලකෙන්න්න කියනවා ඊට පත්සේ හොඳදේහි ආනිසංස කියල දීල එක කරන්න කියන. එහෙනම් අර හැම ශික්ෂාවකම මෙන්න මේ පිළිවෙලයි පින් නතුර තියෙන්නේ. එතකොට ප්‍රාණගාතීන් වැලකුණා ඒක හොඳයිනේ ඇයි හොඳයි කියන්න ජීවිතය නැති කරන්න නැහැ කියලා ඒකෙන් වංවෙනවනං කෙනෙක් ඝාතනය කරන්න නෑ මරන්න නෑ හිංසා කරන්න නෑ අතපයකපන්න නෑ පහර දෙ නෑ කියලා ඒක වෙන්වනොත් ඒ අනිත් අයට අපි නිදහස්ව බියෙන් සැකෙන්තොරව ජීවත්තෙන්ට අපි පරිසරය හදනවා කොච්ර වටි නෝතු බලන්න පෙන් නොතු. එතකොට ප්‍රාණගාතයෙන් වැලකීම ඒක ඕන හැබයි ඒක පමණක් ප්‍රමාණවත් නැහැ. එහෙනම් ඒකට අවශ්‍ය කරන්නමු කක්ද. ැන් කායික වරදකින් වැලකුණු කෙනා තුළ ශික්ෂාවේ දෙවනි කොටස එකෙල්ලේම සම්බන්ධ වෙන්නේ? මනසටයි. එහම් කියන මානසික වරදකින් වැල කෙන්න්න කියලා. මානසික වරදකින් වැලගුණා විතරක්නවෙයි මනස තුළ කුසලතාවක් හැකිියාවක් ගොඩ නගා ගණඩ කියන. කුසල් නොකර නිවදකින්න බෑ. එතකොට පින් කරලා සසර සැපවත් කරගන්න පුළුවන්. හැබැයි කුසල් කරන්න ෝන නිර්වාණය සාක්ෂාත් කරගඩ. කුසලය කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික හැකිය වර්ධනය කරගන්න එක. එතකොට මේ සිල්පදයක දෙවැනි කොටසෙන් කරන්නේ සික්කාපදන් සමාධයාමි කොටසෙන් කරන්නේ පින්වතුන එක එල්ලේම, කුසලතා වර්ධනය කරන එකයි කුසලතා කොහේද වර්ධනය කරන්නේ ගතේද වචනේද නෑ මනසේ හි හිතේතමයි කුසලතා වර්ධනය කරන අනේ ගාත්‍ය වශ්‍යකාරණයක් ඒ නිසා කුසලය වර්ධනය කරඩෝන සිත තුළ පින්වතුනේ එහම් ප්‍රාණගාතයට ඉරෙහිව අපි ගොඩනකා ගන්න කුසලතාවමකදද ප්‍රාණගාතයට ඉරහිව යන කුසලතා ගොඩක් තියනවා? තමයි චාරිත්‍ර සීලයට වැටින දේ මොනවදේ මෛත්‍රිය කරුණාව දයාව ලංගතුකම පරහිතකාමී බව අවිහිංසාාව මෙන්න මීතික තමයි ගොඩ නග ගන්නුන් මේ ොමොනොද කුසල් මේම කොහේද ගොඩ නැගෙන්නේ හිතේ. මේවා අයිතිවෙන්නේ ොහොකටද චාරිත්‍රයට චාරිත්‍ර සීලය ඒනම් පින්නතුන ඔබ මෙතෙක් කල් සිල්රැක්ක වගේ නවේ. මේ බණපතිය අනුව අද ඔබ ඔබ දන්නවයි කෙල හිතාගෙන හිටපු එහෙත් නොදන්න. ගැඹුරක්මං ඔබේ ජීවිතයට අද සීලයෙන් එකතු කළ. මේක හිතන්ඩ අදින් පස්සෙ මගේ ජීවිතය තුළමං සිල්වත් බව වෙනස් ආකාරයකින් ගොඩනගා ගන්න. නැත්තම් පින්නතුනි ඔබ, එදිනෙ දා පන්සිල්ලා ආරක්ෂා කල්ල පොහොය දවසට අටසිල් රකි නවා. හැබැයි අටසිල් රැකල් අද අටසිල් කියලද බැලූහම අටසිල් කිය ඉඳලයි තියෙන. ඔබ කියයි මං අවුරුදු මෙච්චර ගානක් සිිල් ගත්තා මන් අවුරුදු දහයයි විශ්සයි ඉහතලියයයි හැටයි මේ වගේ කියයි. හැබැයි කොච්චර සිල් ගත්තා කිය කරලා තියනෙ සිල් කියන එක විතරයි ඒ නිසා සිල් කියලා විතරක් කරියන්නෑ පෙන්නතුේ ඒ සීලයට අර්ථයක් අපි දෙන්න ඩෝන අන්නේ අර්ථය තමයි මාමී කියන්නේ ඔබට ආරක්ෂා කරන්න. අද මේ හිමිදිරි පාන්දර හිතට ගණ්ඩමේක පෙන්වතුන මේක හිතට අරගෙන අද ඉඳලමං හරි සිල්ුවතෙක් වෙනවා වැලකීම විතරක් සීලය නොන බවත් එහෙනම් එය ක්‍රියාවට නැගීම හවත් චාරිත්‍රය හෙවත් කුසලතාවර්ධනය කර ගැනීම අත්‍යවශච කාරණයක් වන බවත් ඔබ සිහයට ගත්ත යුතුමයි. ඒ නිසා ඒ කුසල්ලතා ටිකයි වර්ධනය කරගන්න දැන් තවසිල් පදයක් ගන්න අදින්නාදානා වේරමණි ඒගැන් අන්සතු දේවල් සොරසිතින් ගන්න නෑ වැලකෙනවා ඒක හොඳද හොඳයි ඇයි හොඳයි කියන්නේ අනුන්ගේ නිශ්චලහා චංචල දේපළමං ආරක්ෂා කලා වෙනවා. ඉදි ඒක අවශ්‍යයි එතනින් නත්‍රවැඩිපා චාරි්‍ර සීලය අර වැලකුණේ මොකද වාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලය ඊට වඩා ගැමුරට යන. ඒක හිතත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතකොට හිත තුළ ගොඩනගා ගන්න ඕන දෙයක් තියනවා. මොකදද සොරකමට එරෙහිව යන ගුණය. සොරකමට එරෙහිව යන ගුණය තමයිපින් නොතුනී පරිත්‍යාග සීලිත්වය. මේ පරිත්‍යයාගේ නැත්තං කොච්චර කලා. මං පන්සිිල් රකින කිය සොරකමින් වෙෙන් වෙ හිටියත්. ඒ අර්ථපූර්ණ වෙන්නේ නැහැ ඇයි අර්ථපූර් ගනු වෙන්නේ අපිට ඒඇතමයි අ වැලකිලා ඉන්නවා ඇබයි වැලකිල හිට යට එතනින් එහට යන්න සමාර වෙලාවට හොර කමින් වැලකිලි ඉන්නවා නමුත් තමන්ගේ ධනයට වස්තුවට දැඩි ආසාාවෙන් දැඩි තන්හාාවෙන් මසුරු කමින් ලෝබී කමින් ගොඩ ගහගෙන දල මැරලේන තත්වට පත්ෙන අ එකට පත්තිෙන් නැතුව පින්වතනි ඔබ පරිත්‍යයාගේ පුරුදු කරණ්ඩ ඕන අන්න එතන තමයි කුසලතාව තියන්න ඒ ගොඩ නැගෙන්න්නේ පරිත්‍යයාගේ හිත තුළයි. අතින් ගතින් යම දෙන්න පුළුවන් හැබැයි දුන්නට සමහර අය දෙනවා ගතින් දුන්න හිතින් අල්ලගෙන. ගතින් දීල හිතින් අල්ලල වැඩක් නෑ. හිතින් උත් අතාරන්න ඕන. අන්නේ හිතින් අතෑර යොත් තමයි පින්වතන මේ සිල්පදය සම්පූර්ණ වෙන්නේ. යි කුලතා වර්ධනය වෙන්නේ. ඒ කුසලතා වර්ධනය වීම තුළ තමයි අපට මේ නිර්වානමාර්ගය නම් වූ මගට පිවිසන්න පුළුවන් වෙන්න. එහෙම නැතුව නිවන් මගට අපට යන්න බෑ. ඇයි කුසල් වඩන්න තුෝ නිවන්දකින්න බෑ. ඒ නිසා ඔබ උත්සාහ කරන්නඩෝන මේ කුසලතාව කියන එක වර්ධනය කරන්න. අන්න එතකොට තමයි ඔප සම්පූර්ණ සිල්වක් කෙනෙක් බවට පත්වන්නේ ඒනම් අද පටන් ජීවිතයේ වෙනසක් ඇතිකර ගනමින් සැබෑ සිල්වතෙක් වෙන්නට වෙරදරන්න උත්සාහ කරන්න පෙන්වතුනේ පෙන්වතුන. අද මේ ඒහි පස්සිකෝ ධර්ම දේශනාවට දායකත්තය ගත් පින්වත් ඔබටත් ඔබ පවුල්වල සීලු දෙනාටමත් යහපත ශාන්තියම වේවා මේ බණපදය ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසේ සියලු දෙනාටම ධර්මච්ඥානය අර්තවත් සීලයක් ගොඩනගාගන්නට පිටු අහලක් වේවා. එවගේම මේ එහි පස්සිකෝ ධර්ම දේශනා මාලාව හැම දාම ඔබේ නිවසට ගෙනේන සරණවාහිනී ඒහි පස්සකෝ නිෂ්පාදන කණඩීමටද නිරෝගී සුවය දීර්ගාවිසවේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අපාතරින් වියෝ වූ හංබැල්ල දෙත්තිනයේ අංක විසි තුන නිවසේවිසූ අමරසිරි කුමාර්කයේ පියාණන් කුමාරගේ දුන් අගෝස්තිීනු අපපු හාමි ආතා සහ, PD සිරිනිෙස් හාමිනේ ඇතුළු මේ පරලොව කියය සියලුම ඥාතය හිතයි ශීන්ටක් සුජීවක්ව සිටින සියලුතෙනත් නිතුක් නිරෝකී වේවායි පින් අන්මෝතන් කරමින් අද දින මෙම වැඩ සටහනට දායකත්වය දක්වන ලතිී.